නැත්තෙ ්‍රම් ධර්මදක්ෂිණාවේ දේශකයණන් වහන්සේ පූජිපාද වාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්වාමින් වහන්ස සාදු සාදුු සාදුු සමන් තහ චක්වාලිසු අත්්‍රාගච සන්තුදීවතා සද්ධම්මං නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හෙදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවනෙකාලෝ අයංබදංතා නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බෙධම්මි සුුව පටිහතඥානෙචාරස්සෙ දසබලෙ දරස්සෙ චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරආජස්සෙ දම්මත්සාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු. සබ්බ දම්මි සුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්ච්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ දම්මිස්සරස්සෙ දම්මරාජස්සෙ දම්මත් සාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්සේ. නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්බ දම්මි සුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්චෙ විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණු, සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යෝතුන් වහන්සීත මාගේ උතුම්මෝ නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනම වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යාදුෘෂ්ඨික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්රමයට විරුද්ධව පපිටි නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධරමියම අවබෝධ කර ගනිත්වා සාධෝ 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 සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්නි අද දවසේදී පිත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබේත් මගේත් නිවන පිණිස දේශනා කරන්නටය දුන ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරී ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිනා ධර්මාණු ශාසනාව සඳහා ම මාතුෘකාවලෙස තෝරාගන්න අදහස් කරගත්තා බොහොම වටින සූත්‍ර කාරණාව. මජ්්‍යිම නිකායේ, උපරිපන් නාසකයේ සලාහිතන විභංග සූතර දේශනාවේ දැක්වෙන අති විශේෂ කොටසක් අද මේ දේශනාවට මාතුල්කාවල්ලෙස තෝරා ගත්තේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට ධර්මදේශනා කරනකොට ඒ භාග්‍යවතුන් වහන්සේලා සිහි තබාගෙන නිතරණතර සිහියෙන් ප්‍රඥාවෙන් මෙිනිහි කරන සතිපට්ටාන තුනක් පිළිබඳ ාගතුන් වහසේදේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේල මිනිමේ සතිපට්ටාන තුන තියෙනනිසා තමයි පිංහතුනි ලෝකයාට ධර්මදේශනා කරන්නේ. පළවෙනිත් සතිපට්ටානය තමයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මහත් අනුකම්පාවෙන් ලෝකසත්‍යයාට ධර්මදේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනා කරනකොට ඒ ශ්‍රවනය කරන ශ්‍රාවකෝ ඒ ධරමය අහන්ඩිනේ. යොමු කරන්නේ නෑ. භාගයුතුන් වහන්සේ දේශනා කරන විදිටම දම්මානු දම්ම ප්‍රතිපදාවේ හැසිරන්නේෙත් නේ. එකක තමයි පලවෙනි සතිපට්ටාන. හිතල බලන්න පින්වතුනී බොදු කෙනෙකුගේ හිතට යම් හෝ අකමැති සිතුවිල්ලෙක් ඇතිවෙනවනම් ඇතිවෙන්නවඕන හේතුවක් තියන තැන. මගේ කාරණාවහම ස්තරැක් කලෙේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට ධර්මදේශනා කරන්නේ මහත් අනුකම්පාවෙන් මයි. මහා කරුණාවෙන් මයි. මේ සසර සත්වයාව සසරින් මොදන්න කියන මිනිමේ පරාර්ථකාමී චේතනාවෙන් මයි බුදුරජාණන් වහන්සේලා ලෝකයට ධර්මදේශනා කරන්නේ. අපි ඉ පින්වතුම් බලන්ඩ යම්කිසි කෙනෙක් සම්මා සම්බුදු පදවිය ලබන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේට නිවන්දකිින්ඩ කියන ප්‍රාර්ථනාවීමම නිවේ තැන් අපේ භාග්‍යතුන් වහන්සේට නිවන්දකින්න අවශ්‍යතාවයක් තිබුණනම් පිහතුටි උන්වහන්සේට සංසාරයේ ඒකට අවස්ථා තිබුණ පන්ලක්ෂ දොළොස් දහස් විසිහත්වතාව අපි භාග්‍යතුන් වහන්සේට අවස්ථා තිබුණ පණ්ලක්ෂ දොලොස් දහස් විසිහත්වතාව. නමුත් පිංහතුන භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක්කත් සසරල් ඒ ජීවිතය ලබාගත්තනේ දීංකර භාගතු වහසගේ පාදමෝලේ බලන්න අබි සුමේද තාපසතුමාට ලැබි අවස්ථාවමන වගේද කියලා එදා සුමේද තාපසතුමාට නිවන්දකින්න ඕන කියල කැමැත්තක් තිබුුණනම්. පිඟතුලි සුමේද තාපසතුමාට දීපංකර භාග්‍යතුන් වහන්සේ එක ගාතාවක් දේශනා කරාන ඒ ගාථාව දේශනා කරද්දී ඒ ගාථාවේ පලවිනි පෙළ දේශනා කරලා දෙවෙනි පෙළ නිමාවෙන්න කලින් සුමේද තාපසුතුමා රහත්වෙනවලු. ඒ තරම් පුුණ්්‍ය සම්භාරයක් සුමේද තාපසුතුමා ළග තිබුණා. සුමේද තාපසුතුමායි වෙනකොට සාරපුත මහරහතන් වහන්සේ වගේ දහසේගුණයක් පාරමිතාපොරල හිටිය. නමුත් එෙදා දීපංකර භාග්‍යතු වහන්සේ පාරබල් දෙකක් පෙන්නත්්දී. උන්වහන්සේ මොකක් දෙකීවේ. ස්වාමීනී බභාගතුන් වහන්සේ. බුද්ධෝොවන් බෝධ ඉස්සාමී මුත්තෝහං මෝචයේ පරි. ස්වාමීන මමද යම් දවසක සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබලා මේ සසරි මම වගේ මු දුක්කඉදන සංසාර සත්වය අතරින් අල්පො කොටසකුත් සසරින් එතෙරෙකරවගෙනම මම සසරින් එතර වෙන්නන් කියන මෙන්න මේ ප්‍රාර්ථනාව එදා සුමේත තාපසතුමා දීපංකර භාගතු වහන්සේගේ පාමුල දී ප්‍රාර්ථනා කලාා. අපි බිහතුන් දන්නවද. මහබෝසත් පරේක් බුදුබව වෙනුවෙන් සංසාරේ කොච්චර කැපකිරීම් කරනවාද කියලා පංහතුනි මහබෝසත් තොරේකොගේ කැපකිරීම අපි හිතන තරම් ලෙහිසි දෙයක් නෙවේ එක අති විශේෂ කැපවීම මංගල භාගතුන් වහන්සේ මහබෝසත් කාලී මංගල මහබෝසතාණන් වහන්සේගේ විශසන්තර ආත්ම භාාවේදී කරපු කැපකිරීම මොන වගේද කියලා අපි අට්ටකතාව සඳහන් කළ තියෙනවා ංල මහබෝසතාණන් වහන්සේත් අපේ බෝසතාණන් වහන්සේ විශ්සන්තරාත්මභාාවේ දරෝ දෙන දන්දුන්න වගේ තමන්ගේ දරුවෝ දෙන්නත් දන්දෙනවා එදා පෙන්වතුයි ජූජක බමුණ වගේ ආවේ විෂම හිතාක් තියෙන මහ බයානක රලු යක්ෂේ හැබැ මංගල බෝසතානන් වහන්සේ ගිදිරිපිටටආාවේ බ්්‍රාක්්මණවේශයක් මවාගෙන මංගල බෝසතාානන් වහන්සගින් දරුවෝ දෙන්න ඉල්ලගෙන මදදුරක් යනකොට ලේ පිපාසාවිං පිපාසට පත්තිලා හිටුපමී යක්ෂියයට බෝසතාණන් වහන්සගේ දෙනෙද් දෙක නොපිණී යනකම්වත් ඉවසගන්න බැරිවුණඒ නිසා බෝසතාණන් වහන්සේ බලාගෙන් ඉන්දෙද්දිම අර දරූ දෙන්න පිහතුන මරාගෙන කෑවා අපේ ධර්මී සඳහන් කරනවා එදා දරුවෝ දෙන්න කනකොට ඒ දරෝ දෙන්නගේ ඇට හපන සද්දේ මංගල බෝසතානන් වහන්සේගේ දෙසාවන්වලට මුොරු මුොරු කියල හඬ වගේ ඇහුනල් ඒයට කටුහපන සද්ධි මුරු මුරු කියල හඬින් ඇහුනලු. අපි පිංහතු බලන්න නී කාරණාව අපි පිංවතුන්ට මීවිලාවේ අහන්න ලැබෙනකොට හිතට කොච්චර දුකක් දැනින් නෙත්ද. ඒ දුකදැනනි තමන්ගේ ළමයි දෙන්නෙක් කාපු නිසා නිවී. ඒ දුක දැනුන ඒ ළමයි දෙන්න කනව බලාගෙනින්දලත් නිවී. ඒ දුකදැනන මේ වචන පෙළහලා. වචනය පෙලා අහල්ලා ඔබ මාහිතයේ මීතරන් දුකක් ඇතිවුණාන? තමන්ගේ හදවත වගේ ප්‍රියමනාපව තමන්ටදාව උපන් පෝෂණය කරපු දරුවෝ දෙන්න තමන්ගේ දෑස්් දෙක ඉදිරී පිටදම අනේ තාත්්‍ය අපියෝ බේරගන්න අපට රිෙදෙනවා අපිට හරි බයයි කියලා මේ මොවින් මුමනන්න හඬ අහද්ද අපේ පංවතුන් හිතන්ඩ එදා මහබෝසතාණන් වහන්සේට කොච්චර වේදනාව කියහිතට එෙන්න්න පොළුවන්ද නමුත් අපේ පෙන්වතුන් දන්නවද. එදා මංගල බෝසතාාණන් වහන්සේ හිතට නගාගත්ය සිතුවිල්ලමොකක්ද කියලා. මේ මගේ දරුවෝ දෙන්න වගේ. සංසාරයේ කොයි තරම් දරුවෝ මෙවැනි යක්ෂයන්ට බිලිවෙෙන ඇත්ද. මම මගේ දරෝ දෙන්න දන් දෙෙනවා. මේ වගේ සසරෙ දුක්විදිින මගේ දරුව දෙන්න ඇතුළො සංසාර් සත්්‍යයංව සසරින් එතර කරවනවා කියන මෙන්නෙ මේ බලාපොරොත්තුව හිතේ දරාගෙන. එහෙම හිතට නගාගෙන. උන්වහන්සේ මේ සුද්ධාෂ්ඨක ගොඩක්කින සංඥාව හිතේ පින්වතුනි උපදව ගත්තා. අපේ පින්වතුම් බලන්ද. ඒක මොනතරම් විශිෂ්ට වැෑයමත්ද. තමන්ගේ දරුවෝ දෙන්නා ඒ විද්‍යට දුක්කින්දිනකොට ඒක බලාකින් ඉන්න. ඒ හිත පහලෝනේ ලෝක සත්‍යයා ගැන හිතලා. එතකොට හිතන්නකු ඒ වගේ සංසාරයේ කොයි තරම් නම් මහබෝසත්වොරු කැපකිරීම් කරනවාද කියලා අපේ භාගතු නහන්සේගේ ළඟට යසෝදරා මහරහත් තෙරණිය පිරිණවන් පාන අවසර ගන්නේනවා. ඇ භාගතු නහන්සේගේ පාමුල්ල වැඳ වැටිලා. අවසර ගනිමින් භාගතු නහන්සට මිහීම කියනවා. ස්වාමීනී විසි අසංකකුත් කල්පලක්ෂයක් පුරාවටම ම ඔවහන්සි අත්නොහැර ඔවහන්සගේ සෙවනැල්ල වගේ මං ඔබවහන්සේගේ පස්සෙෙන් ආවා. මේ ආපු සංසාර ගමනෙදී ස්වාමීනීයෝ බොමාව. ජීවිත කෝට සිය දහස් ගණං වාර අන්නෙ පුොරුෂියන්ට පති භාරයාව කොටමාව දන් දුන්නා ජීවිත කෝට සිය දහස් ගනං වාර ස්මීණය ඔබහන්සේ මාව යක්ෂයන්ට කන්න දුන්නා. නමුත් ස්වාමීණි ඒක්කඳු ජීවිතයකදිවත් එකදු මොහොතකදිවත් මගේහිතය ඔබහන්සේ පිළිබඳ අක්කමැති අමනාප සිටිවිල්ලක්කිප දුනේනේ නමුත් ස්වාමීණි මමාද ඔබහන්සේගේ සමාවගන්නවා මම නොදැනුවත්ව හරි ඔවහන්සේ පිළිබඳ වැදි හිතාක් මගේ හිතේ පපුදුනාන ඒකට මට සමාවදෙනසෙක්වා කියලා. පංහතුනි. හිතල බලන්න මහබෝසත්වරේ සසරේ කොච්චර කැපකිරීමක් කරනවද කියලා බුදුබව ලබන්න. එකෙමන් සඳහන් කළේ ඒස් සියලු කැපවීම් කරන්නේ ෝක සත්‍යයා ගැන හිතලා. තමන්ට සසරින් මිදන නෙමේ ලෝක සත්‍යයා සසනින් මුොදවන්න. බුදු බව ලබාගන්න. ඒ තරම් මහා කැපකිරීමක් කරලා. ලෝතුරා බුද්ධරාජ්‍ය ළඟා කරගත්තුූ ඒ භාග්‍යෝතුන් වහන්සේ ලෝකසත්‍යයාට මහත් අනුකම්පාාවෙන් ධර්මදේශනා කරන කොට පිංහතුනි. ඒ ශ්‍රාාවකයෝ අහන් නිිනෙත්තං කංයොමු කරණිනෙත්තං, භාග්‍යතුන් වහන්සේගේ වච්චනිය පිළිපැදල අනුගමනය කරණ නැත්තං, හිතන්නකො කොයිතරං අකමැත්ති අසතුටු සිතක් උපදවගන්න පුළුවන්ද. නමුවන පලවෙනි සතිපට්ඨානය කියනවා භාග්‍යතුන් වහන්සේලා. හවදාවත් ඒ ශ්‍රාවකයෝ දිහා බලලා අක්කමැති අසතුටු සිතක් උපදවගන්නේ නෑ. අසතුටුඋනා කියල ප්‍රකාශ කරන්නෙත් නේ. ඒ පිරිස දිහා බලලා සතුටු වෙන්නෙත් නෑ අසතුටුඋනා කියල ප්‍රකාශ කරන්නෙත් නෑ මේක තමයි පලවෙනි සතිපට්ටානය. ඉළකට පිංහතුන දෙවෙනි සතිපට්ඨානය අරවගේම භාග්‍යතුන් වහන්සේ ලෝක සත්‍යකිරෙහිමහත් අනුකම්පාවිං ධර්මදේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සමහර ශ්‍රාවකයෝ වහනවා සමහර ශ්‍රාවකය අහන්නිනේ සමහර ශ්‍රාවකයෝ කන් යොමු කරනවා සමහර ශ්‍රාවකයෝ කංයොමු කරන්නේ නේ සමහාර ශ්‍රාවකයෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධරමී පිළිපදිනවා සමහර ශ්‍රාවකයෝ පිළිපදින්නේ නේ භාගතුන් වහන්සේලා අහන්නි නැති කංයොමු කරන්නේ නැති ඒ භා්‍යතුන් වහන්සේගේ වච්චනය අනුගමනේ නොකරන ශ්‍රාවකයෝ දිහා බලලා අසතුටු වෙන්නෙත්නේ අසතුටු උනාකිල ප්‍රකාශ කරන්නෙත්නේ. පිඟතුර බුදුරජාණන් වහන්සේලා ධර්මදේශනා කරන කොටත්න් සමහරදිනෙක් ඇහුව සමහරදිනෙක් ඇහුවෙනේ. සමහරදිනෙක් පිළිපැත්්දා සමහරදිනෙක් පිළිපැදිනේ පිඟත්න. භාග්‍යතුන් වහන්සේලා ධර්මදේශනා කරනකොට ඒ පින්තියෙන සත්‍යෝ පමණයි එය පිළිපැදල සසරින් එතරවුණි. නම සමහරලාට අදකාල සමහර කෙනෙක් කියනවා අද බුදුරජාණන් වහන්සේ වැඩහිටියනං නීශ්‍රාවකයෝ නීට වඩා පින්කර ගනී කියලා. මීට වඩා බනාහායි කියලා. නීට වඩා ධර්මයනු ගමනය කරයි කියලා. එහෙම වෙන්නේ. මේ බණහන පිරිස නී ප්‍රමාණයමම තමයි මේික අඩුවැඩිවීමක් වෙන්නේ නේ මොකද. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරදිත්තේ වගේ. අර අපූර කතාවක් තියෙනවන විපස්ස භාග්‍යතු නහන්සගේ කාලයේදී එක්තරා සිටුවරේක් භාග්‍යතු නහන්ේ මැනිික්කුලින් කුටිය අහදලකෝජ කරනවා. එදා මේ කොටි පූජාව දවසේ සිටුවරය නගර වැසියන්ට පණිවිඩයක් යවනවා අද භාගතු නහන්සේගින්ම් බණ අහන්න යමික් ආවොත්. ඒ එනෙකිෙන දුප්පත් කෙනෙක් නං ඔහුගේ අක් දෙකට අහුවෙන ප්‍රමාණයට මැනික් අහුරු දෙකක් දෙනවා ඒ එනෙකිෙන පොහොසත් කෙනෙක් නං ඔහුගේ එක අතකට අහුවන ප්‍රමාණයට එක මැනික් අහුරක් දෙනවා එතකොට මේ මැනික් දෙන්නම් බනාහන් ඉන්න කියලා ආරාධනා කරේ සිටුවර කාගෙ බනහන් ඉන්න කියලද භාග්‍යවතුන් වහන්සේගේ බනහන් ඉන්න කියලා එතොට බලන්ඩ භාග්‍යවතුන් වහන්සගින්ම් බනහන්න පවා ිනිස්ුරැස්කරවලතිනනි මැනික් දනව කියලා. ඒකින් තේරණව නේද බුදුරජාණන් වහන්සේ බණකිව්වත් සමහරදිනෙක් පමණඒ කැහල් අනුගමනේ කළින්. සමහරදිනෙක් කැහුවවෙත්නෑ අහපු ඇමෝම අනුගමනය කලිත් නේ. අර දවසක් භාගතුනාක් සෙක්තරා ගමකටගිහිල්ලා බණක් කියනවා. එදා දේශනාවට මාතෘකා කරගත මරණ සතිය. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව නිමා කලාම එක්කම එක අවුරුදු දහස්සේක ගැහැනුළමයක් විතරයි. පිඟතිරි මරණ සතිය වඩන පටන්ගත්ති. මුළු ගමකටම බණ කියලා එක්කම දැරිවියකුයි මරණ සතිය වඩන පටන් ගත්ති. භාගතු වහසේ මිනිමේ කාරර්ණාව මෝලිකරගෙන කියනවා යම් වටු වැද්දික් වටකුරුල්ල ඉන්න තැනකට දැලක් කලෙනකොට දක්ෂ වටුවෝ. ඒ වටු දැලට අහුණනොවී බේරිලා යනවලු. ආන්නේ වගේ මාරයා තන්හාව නැමැති දැල එලනකොට මේ සසර සත්තුය අතරින් නොුවන තියන ප්‍රඥාවන්තයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ඇසුරු කරමින් සසරින් එතරවෙනවලු සකොන්තෝ ජාලමොත්තෝව අපපොස් සගගාය ගච්චද ඒවගේ පිංහතුනි භාග්‍යවතුන් වහන්සේලා මේ ධර්මය දේශනා කරද්දිත් සමහරදිනෙක් පමණ යැහුවේ සමහරදිනෙක් කැහුවිෙනේ ඉතින් මෙතන දෙවෙනි සතිපට්ඨාන්‍ය දේශනා කරනවා ඒ පිරිසදිහා බලලා භාග්‍යතුන් වහන්සේලා සතුටු වෙන්නෙත් නෑ අසතුට උනා කියල ප්‍රකාශ කරන්න ෙත්නෑ උපේක්ෂිකවවාසහි කරනවා එක තමයි දෙවෙනි සති පට්ඨානය තුන්වෙනි සතිපට්ටානය තමයි අර වගේම භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍යා කෙරෙහි මහත් අනුකම්පාවින් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා සසර සත්‍යාව සසරින් මුදවනවාකර බලාපොරොත්වේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රාවකයෝ හොඳින් අහනවලු ශ්‍රාවකෝ හොඳින් කං යොමු කරනවලු. ඒ ශ්‍රාවකියෝ භාග්‍යෝතු වහන්සේ දේශනා කරපු එකන්ඳුව වචනයක්වත් මඟහරිනිෙ නැතුවල් පිංහතුන ඒ ශ්‍රාවකියෝ ඒ දම්මානු දම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවලු. භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රාවක පිරිසද්දිහා බලලා සතුටු වෙනවලු සතුටු උනා කෙන ප්‍රකාශත් කරනවා. එක තමයි තුන්වෙනි සතිපට්ටානය. මෙනි මේේ කාරණාව පංගොතුනි අති විශේෂ කාරණාව. මේක විශේෂයි කෙල මම සඳහන් කළේ, පිිතුනි මේක විශේෂ බුද්ධ පූජාව. බලන්න ලෝතුරා භාගතුන් වහන්සේගේ හද මඩල සතුටු කරවනව කියන කාරණාව කොයිතරම් විශේෂ පූජාවක්ද. මෙලෝකේ මිනිසුන්ව සතුටු කරවන්න පුළන් විවිධ ක්‍රම තියෙනවා. සමහර දෙනෙකුට බෞතික දේවල් දුන්නම සතුටු වෙනවා. සමහර දෙනෙක්ට මිලමුදල් දුන්නම සතුටු වෙනවා. සමහර දෙනෙක්ගි ගුණවරණනා කරාම සතුටු වෙනවා. නමුත් පෙන්ංගතුනී. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඔය එකකින්වොත් සතුටු කරවන්න බෑ. භාග්‍යෝතුන් වහන්සේලා සතුටු වෙන්නේ. භාග්‍යෝතුන් නහන්සේ දේශනා කරපු ඒ ධර්ම පරියාය. භාග්‍යෝතුන් නහන්සේගේ අනුසාසනාව. නිවැරදිව අහලා ඒක අනුගමනය කරන ශ්‍රාවකයෝ පමණයි. ඒ අනුගමනය කරන ශ්‍රාවකයෝ පමණයි පිංවතුන ඒ දිහා බලල පමණයි භාග්‍යවතුන් වහන්සේල සතුටු වෙන්නේ සතුටු උනාකිල ප්‍රකාශත් කරන්නේ එනම් හිතන්ඩ අපි භාග්‍යවතුන් වහන්සේගේ ධරමය අහලා එය නිවැරදිව ක්‍රියාත්මක කලෝත් අපි පිංහතුන් හිතන්ඩ අපි මොනතරම් වටින බුද්ධ පූජාවක් කලා වෙනවාද භාග්‍යවතුන් වහන්සේගේ හද මඩල සතුටු කරවනවා ඒ කාරණාවී ඒ භාග්‍යවතුන් වහන්සේගේ හදවත සතුටු කරවනවා කියකිනෙ එකයි යිතර ශේෂ පූජාවක්ද එවැනි ශ්‍රාවකයෝ පින්ංහොතුනි මේ සාාසනී කොයිතර වැඩ හිටියාද භාගතු හසේගේ හද මර්්දල සතුටු කරූපු. අර ලංකා වෙක්ක දවසක් තිබිල තියෙනවා කලිංග රූපාදානු සූත්‍ර අට්ටකතාවේ සඳහන් කරනවා ලංකාවෙක්ක දවසක් පිංහොතුනී වැඩහිටපු සියලු මහා සංගරත්නය අතර එකද පෘතක්්ජන හාමුදුරු නමක්වත් එකදු සෝවාන් එකද සකදාගාමි එකදු අනාගාමී කියන පලයන්වලට පත්වෙච්ච ස්වාමීන් අහන්සෙන මක්කත් හොයාගන්නෙ බැරිවෙච්ච දවසා. තර්මි සඳහන් කරනු පිංහත්න ලංකා වෙදා වැඩෙහිටපු සියල්ලුම මහ සංගරත්නය අරහත් පල ලබපු දවසා. ඒ තරන් රහක් බව ලබන්න එදායි වැඩෙහිටපු යාරයන් වහන්සේලා කොයි තරං වීරය වඩල තියෙනවද. උන්වහන්සේල නිදාගෙනනෙ. ම්භික්‍ුන් වහන්සේ නමකට සරීරා පහදුතාවයක්ටනිසා නිදාග්ඩ ඕනැ කියල සිතුවිල්ලා කාවෝොත් පිිතුනිිඋන්වහන්සේ නිදාගන්න කොට හිසට කොට්ටයක් ඇඩිට තියාගැෙන තියෙන්නේ දරකොටයක්ලො ඒ තරම් වීරියවැඩල තියෙනවා. පිහතුනී ගුදුරජාණන් වහන්සේගේ සාසනීද ඒ විදර ශ්‍රාවකය වැඩඉදල තියෙන්නේ භාගතුන් වහන්ේ බුද්ධත්තෙ ලබපුමුල් කාලදී පමයි. භාගතුනන්සේ වැඩින්දෙද්දී. සියලු කාලේ දිවත් තිහම දෙදයක් බලාගන්න ලැබලනේ. එතකොට හිතන්න අතීතය ලංකාවේ ශසනිය කොයි තරම් උසස්ලිස බැබිල්ලා තියෙන් නැද්ද. එදාමිස් රටට ස්භහවදහම කොච්චර උසස් ලිස අනුග්‍රහ කරාද අපි ධර්මී සඳහන් කරනවා අරහක්ඵලේ ලබපු දවසී ස්භහවදහම කොයිවිද්‍යකට අනුග්‍රහකරාද කියලා කියනවන කැලනිි විහාරේ දංගෙඩිය නාද කරනකොට නාගදී පෙටහුණලු. නාගදීපි ගාන්ටාරේ එක් දංගෙඩිය නාද කරනකොට කැලලි විහාරයට ඇහවුනලු ඒ තරම් පිංහොතුන විශේෂ අනුග්‍රහය මේ සභහාව දහම මේ ලංකාවට ලබාදීල තියෙනවා එතර වීර වඩපු උත්තමෙන් වස් ලහිටපු නිසා එනම් අපි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධ වචනය අනුගමනය කරනවා කියල කියන්නේ අපි භාගතු වහන්ස උදසාකරණ විශේෂ පූජාව යමේ කරියට පන්සිිල් පද පහරක් කිනවනං තිසරණයේ පිහිටල ඒකෙනනා භාග්‍යතුන් වහන්සට කොයි තරම් වටින පූජාවක් කරනවද. නිවැරදිව පන්සිිල් පද පහරකිනවන කොයිතරම් වටින පූජාවක් කරනවද. ඒක එමන් සඳහන් කළේ භාගතුන් වහන්සේ කොයිතරන් සතුියනවා දදිවින් ශ්‍රාවකයෝ දැක්කම. සතුටනෝ පමණක් නෙවෙයි ඒ ශ්‍රාවකයන්ට නිවන් දකිනකම පින්හතුනි අනුකම්පා කරලා අනුග්‍රහත් කරනවා සියලු සිද්දැල තියෙන භාගතුන් වහන්සේ අද යමෙක් ඒ භාගතු වහන්සේගේ බුද්ධ වච්චනය නිවැරදිව පිළි පැදලා ඒක අනුගමනයෙක් කලොත් ඒ කාන්තේම පිංහතුනේ ඒ ශ්‍රාවක සත්‍යයෝදිහා බලලා භාගතු හන්සේ අනුකම්පාවෙන් අනුග්‍රහ කරල තියෙන්නේ සියලුසි සිද්ධදැකපු භාගතු වහන්සේ යනු ග්‍රහයාපට දක්වල තියෙන්නේ අපේ ප්‍රමාධයි තියෙන්නේ අපි අඩුපාඩුව ඇ තියෙන්නේ භාගතු වහන්සේ කළයුතු සියලු කාරය භාරයන් අපි වෙනවින් කරලා හම අරයි. අපේ වැෑයමයි මේ ප්‍රමාද වෙලා තියෙන්නේ. අපි වැෑයම් කළොත් භාගතු වහන්සේගේ අනුකම්පාව භාගතු වහන්සේගේ අධිෂ්ඨානය භාගතු වහන්සිගේ අනුග්‍රහය පින්හතිනනි නොවඩුව අපට ලැබෙනවා. අපි හරියට වීරි වැඩුවෝත්. අපි හරියට වීරි වඩන්න ඕන භාගතු වහන්සේගේ සෑම බුද්ධ වච්චනයක් පිළි අරගෙන අනුගමනය කරනවා කෙන අධිෂ්ඨානී. තමුත් බලන්න පින්වතුන අපි. ාගතුුණහන්සගේ බුද්ධවාචනැත්තික කොච්චර ගැටිනව. අරද හරි මේ දේ වැරදි. අපි පින්හතුනි ධර්මී පිළිපදිනව නෙවේ. අපි මේ ධර්මි අඩු පාඩුකං හොයෙනවා. අරක වැරදිී මේක වැරදි අර තැන දෝෂයත්තින මේ සූත්‍රයේ වැරදිී අර නිකාය දෝෂතියෙනව එක භාගතු වහන්සේගේ දේශනාව නෙවේ කියලා අපි තාමත් කරකරී නෙවේ ආරය පරේෂණය කරනවා. අපි මේ ධර්මේ පර්ේෂණය කරනවා. මේක තියන්නේෙ පින්හතුනි පරේෂණය කරකරීන්න නෙවේ. මේක තියෙනෙ නිබන්ධන කරකරන්න නෙවී. මේක තියෙන අපට පිල්ලි අරගෙන ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කරන එක තමයි භාග්‍යවතුන් වහන්සේ අපින් බලාපොරොත්තුනි. උතු මහරහතන් වහන්සේලා මේ තරම් දුක් විඳගෙන මේ ධරමි අපට ගෙනල්ල දුන්නේ පින්වතුනි මේක ක්‍රියාත්මක කරන්න. මේක සෝදු පත් බලන්න නෙවී, මේක අඩු පාඩුකම් බලන්න නෙවී. ක හරිවැරදි කියල දින්න නෙවේ මික අුගමනය කරන්න භාගතුන් වහන්සේ අනුග්‍රහ කරලා මේ මහා ආරයන් වහන්සේල් අපට මේ ධරමේ ගෙනල්ල දුන්නේ අපට මේක ක්‍රියාත්මක කරන්න එහෙම ක්‍රියාත්මක කරන්නේ නැතුව අපි සද්ධ වී පිහිටන්නේ නැතුව අපි පිංහතුන මේක අඩුපාඩුකං හොයොහොයි ඉන්නවනං මේ බුද්ධ ශාසනයත් අතීත බුද්ධ ශාසන වගේ පිංහතන දන්නේෙම නැතුව මග ඇරල යනවා අපි මේක ක්‍රියාත්මක කරන්නේ ඒ ක්‍රියාත්මක කරන කෙනාට භාග්‍යවතුන් වහන්සේලා පින් ඔතුන අනුකම්පාවෙන් අනුග්‍රහ කරනවා භාගතු වහන්සේගේ සෑම බුද්ධ වචනයක්ම පිළියාරගෙන ක්‍රියාත්මක කරනවා කෙන කැමැත්ත තිෙන් ඕන්න. එවැනි අයට භාගතුනාන්සේ අනුග්‍රහ කරනවා.ඇරක උදාහරණයක් සහිපත් කළෝත් අපේ විශාකා උපාසිකාවත් එක්ක දවසක් එක්තර ස්ත්‍රීන් පන්සේ දෙනෙක් භාගතුනාහන්ේ මොුණගැහෙන් එෙනවා මී ස්ත්‍රීන් පන්සේ දෙනාම සුරාපාණී කරලා. විශාකාම මේ බවදන්නේනේ විශාකාවත් ත්‍රවට්ටට තමයි මේ පන්සේ දෙනා සුරාපානය කරලා තියෙන්නේ. මේ පන්සේ දෙනා පින්හතුනි බුදුරජාණන් වහන්සේ ළඟට ආවම විශාකාව කියන ස්වාමීන්නේ මේට පිරිසට අනුක්කම්පා කරල ධර්මයක් දේශනා කරන්න කියලා. ඒ වෙලා වෙදී පිංහතුන අරප ඉස්ත්‍රයෙන් පිරිස එක්කට එකතු වෙලා මහා අයිියෙන් හිනාවෙමින් නටන පටන්ගත්තා. මාරකායක දෙවරු පිරිසක් මේක දැකලා ඕංගගේ ළඟට ඇවිල්ල ඔඕංගගේ චරීරවල්ට ආවේශවෙලා මේ පිරිසව පාලනය කරන්න පටන්ගත්තා. භාගිතුනන්සේ බලන්න ොකදමිකට හේතුවල් මෝං ප්‍රමාද වෙලා. ඒ ප්‍රමාදභාව නිසා මාරකායික දෙවරු පිරිසක් මොෝංගි චරීදවල්ට ආවේශ වෙලා දැ මෝංගිහිත පාලනය කරනවා. භාගිතු වන්සේ කල්පනා කරා මගේ වචනී අහන්න සූදාන්නම් වෙලා ඉන්න මේ පිරිසට මමානු ග්‍රහ කරන්න ඕන. මම සාරා සංක කල්පලක්ෂයක් පාරමිතා පිරුවේ මාරයට ඕනනි විතිරි වැඩකරන්න දෙන නෙමේ. එරිසාමෝංග කොහමරි පාලනය කරන්න ඕන කියලා භාග්‍යොතුන් වහන්සේ මහා ගන අන්දකාරයක් මවලා රශ්මි කදම්බයක් ශරීරයෙන් පිංහතුනි විිහිදුවනවා. ඒකට බියට පත්පෙච්ච අර ඉස්ත්‍රරීන්ගේ මත්බව මිදුුණ. මත්බව සිින්දුනා. භාගතු වහසේඉතිරින් අතුරුදහන් වෙලා මහාමේරු පරවත්්‍යය මස්තකෙහි වැඩ හිටිය. එහෙම වැඩහිඳිමින්. භාගතුන් වහන්සේ ඌර්ණ රෝමධාතුවෙන් ශඩ්වර්ණ රශ්මි හාලාවක් විහිදුවනවා. ඒකට බියට පත් එච්චමාරයෝ. අර ස්ත්‍රීන්ම දාලා දුවනවා. භාග්‍යතුන් වහන්සේ පිරිසට කතා කරනවා. ආං ඒවෙලාවෙ තමයි. භාග්‍යතුන් වහන්සේ පිරිසට අර කෝනුහාසෝ කිමානන්දෝකින ගාතාවෙන් ධර්මදේශනාවක් කළේ. පිගතුර භාග්‍යතුන් වහන්සේ ඒස්ත්‍රීන් පන්සේ දෙනාගේ ශරීරවලින් මාරයාව ඉවත් කරලා, ඔවන්ට ඒ ධරමය දේශනා කරලා ඒ අනුග්‍රහය දැක්කුවේ එකම හේතුවක් නිසා. මොකක් දෙ හේතුවන පිරිස භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට කංයොමු කරනවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචයෙන්ට විරුද්ධ නොවී ඒක ක්‍රියාත්මක කරනවා කියර දන්න නිසා. එතකොට බුදුරජාණන් වහන්සේලා අනුකම්පා කරලා අනුග්‍රහ කරන්නේ කාටද? භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වච්චනය පිළි අරගෙන එය ක්‍රියාත්මක කරන ශ්‍රාවක සත්‍යයන්ට. එහි මේේ කියල භාග්‍යවතුන් වහන්සේ හැමකිෙනුකුගේ ශරීරවලින් මාරය යුවත් කරේ නෑන්. අර මජ්‍යමනික්කායේ උදුම්බරික සයනාද සූත්‍රයේ පිහතුනි එක කොටසක් සඳහන් කරනවා, දවසක් බුදුරජාණන් වහන්සේ එක්තරා තීර්ථකාරාමෙකට වඩිනවා. ඒ තීර්ථකාරාමි තීර්තකය තුන්දහකින්නවා. මෙ තුන්දහස් දෙනාම, ගොඩක් පින්කරපු අය. මේ ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේගේ බණක්කහලා දින හතා හරියට වීරය වැඩුවොත්. මේ තුොන්දහස් දෙනාම රහත් වෙනවලු. නොවත් භාග්‍යතුන් වහන්සේ වඩින බව දැනගත්තු මාරයා මේ පන්ස දෙනාගේම ශරීරවලට ආභේශ වනා. ඒවිලයි භාගතු වහන්සේ බලනවා මම මේ පිරිසගේ මාරය ඉවත් කරලා බණකිව්වොත් මේ පිරිස මම කියන ඒ දශනාවට කං යොමු කරලා එක පිළිපදිනවද නමුත් භාගතුහන්සේ දැක්කා මේ තුොන්දාහින් එක්කෙනෙක්වත් කියන්න හැල ස්වාමීණී දිනහතක් නෙමේ අපි අවුරුදුහතක්හරි වීරය වඩන්නම් අපි රහත්වෙන මනන් කියලා එක්කන්ඳු භික්‍ෂුන් වහන්සේ නමක්කාවත් භාගතුන් වහන්සට කියන්නේ හැල. වීරෙන් දොරුුවලයි භාගතු වහන්සගේ දේශනාවට කංයොමු කරන්නේ භාගතු වහන්සේගේ වචනේ පිළිපදින්නේ න ඒ පිළිපදින්නේ නැතිනිසා භාගතු වහන්සේ එතිනින් නික්මිලා වඩිනවා. මාරීවත් කර නිත්නැතුව. තොට බලන්න පංවතුනි මේ සංසාරයේ තියන අති භයානක බව කියන මේකයි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට මොනගැහුනත් පිහතුනි ඒ බුද්ධ වච්චනය පිළිපදින්න සද්ධව සංසාරයේ දියුණු කරලා නෑ. නිවන් දකින්නත් පින් තියෙනවා. නිවන් දකින තරම් පින්තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ඕන කියන සිතු විල්ලෙහිතයනේ. බලන්න පිංහලතුන එක කොයි තරං අවාසනාවක්ද. පංහතුන මේ අනතුර ඔබට මට සසරේ වෙන්න පොළුවන් අපිත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට විරුද්ධ වෙනවන. අදත් පිහතුන බලන්ඩ මඟර කලින් මතක් කලා වගේ මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවට ොයි තරං විරුද්ධවෙ වෙන ඉන්නවද. මේ දේශනාාව වැරදි මේ දේශනාව තමයි හරි මේ කොටස තමයි හරි කියලා. පිිතුන මේකට නිගා කරන මේකට ගරහන මේක විවේජනය කරන කී දිනක් තම් පින්ං වතුන අපේ සමාජින්නවාද. ඒ විවේචනය කරන්නේ ඇත්තටම කාවද. මේ ධර්මයට විරුද්ධ වෙනවා කියල කියන්නේ ඇත්තටම විරුද්ධ වෙන කාටද. ලෝතුරා භාග්‍යරතුන් වහන්සේලාට. භාග්‍යවොතුර නහන්සේට විරද්ධ වෙන්න. බුද්ධෝත් පාද කාලේක පුරුදු පුහුණු කරනේ ඒ ශ්‍රාවකයා සංසාරයේ බුදුරජාණන් වහන්සේලා ඉදිරි පිට මොුණ ගැහුණත්. ඒ සත්්‍යයන්ට භාගියොතුන් අහන්සෙල්ලගේෙන් කරුණාවක් කනුකම්පාවක් ලබලා සරණක් පිහිටක් ලබාග නිඩක් ලැබෙනනේ. ඇ ොරුදුපුහුණු කරණ විුද්ධ වෙන්නනී පිළිපදින නෙව. අනුගමනය කරන නිවෙේ. ඒ සසර පුොරුදු තමයි මේ ජීවිතයේ පිංොතුන විපාක ලැබෙන්නේි. අරපේ. රල් කාශප භාගතු වහන්සේගේ සාසනයේ ටැවිල්ලා භාගතු වහසේ සාසන විශේෂ ශ්‍රාවකන් වහස නමක් බවට පත්තිනවා නමු තුරවෙල් කාශප පින්හතුති ොල් කාලේඉන්නේ මිත්‍ය දුෘෂ්ටික දහමක අපි පිවතුන් දන්නවද උරුුවල් කාශප ඒ වගේ මිත්‍යා දුෘෂ්ටයක් වැළඳ ගණ්ඩෙ පූර්ජාතය කර පකුසල කර්මයමකක්ද කියලා එක්තරා එක්තරා ජීවිතයක මහානාරද කාශප ජාතකයේ සඳහන් කරනවා ඒ රටේ රජවෙලා හිටියේ මේ උරුුවල් කාශප කියලා පිංහතුනි එදා ඒ රජු මෙලොව පරලෝ පිළිාරගෙනනේ මෙලෝ පරලෝ විශ්වාස කරලනේ තමන් මරණයට පත්වනාම නැවත මතු ජීවිතයක උපදිනවා කියනෙක විශ්වාස කරලනේ මෙන්න මේ මිත්‍යාදුෂ්ටිං ඉන්න මේ රජුදිහා දැකලා අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ රජුළඟට එෙනවා රජුට පංහතුන විශේෂ ප්‍රාතිහාරය දක්වමින් මේ කාරණාව කියලදිනවා මු රයිතුමා ඒත් පිියරගත්තිනේ. අපි බෝසතන් වහන්සේගේ වචනේ පිළි අර ගත්තිනේ. ඒවෙලාවිදී බෝසතාානන් වහන්සේට රයිතුමා අභියෝගයක් කරනවා. මොක දබියෝගය. හොඳයි ඔබතුමා කියනවාගේ ඔය පරලොවක් කියලෙක් තියනවාන මං මෙෙහෙම යෝජනාවක් කරන්න. මං ඔබතුමාගේ අයක් කිල්ලනවා ඔබතුමා මට දෙන්න. මං ඊළඟාත්ි දේ නැ ගෙවන්න කියෙලද දෙවු රයිතුමා බෝසතන් වහන්සේට අභියෝගයක් කලා මොක දියෝගය? ඔබුතුමා මට නයක් දෙන්න මං ඊළඟාත්මි දු බුතුමාටික ගෙවන්න ඊළඟාත්මයක් තියෙනව කියල කියනවනි මං ගෙවන්න. එතොට බෝසතාණන් වහන්ේ හාරියා පෝල් පිළිතුරක් දිනවා. බෝසතන් වහන්සේ කියනවා. මහරජ නොවන තියෙන ප්‍රඥාවන්තයෝ දුපපතුන්ට නයදන්නේ නැහැ කියලා. මොකද ගෙවන්න බැරිවෙන්න බව දන්න නිසා. රජුට කේන්තිගියා. තමන්ට දුප්පතා කිව්වා කියලා. ඇ අයිතුමා කියන්නේ මහා ධනයක් තියන කෙනෙක් න කේන්ති ගිය. ඒ වෙලා වෙදී හයිතුම මේ කාරණාව ප්‍රකාශ කරාම බෝසතන් වහන්සේ කියනව මහරජ. ඔබේ ඔයි මිත්‍යයා දුෂ්ටියයෙන් ඔබ ඊ ඔබට ඊළඟ බවය උරුම වෙන්නේ අීචය. අවීචියය උපන් ඔොබ මේ සංසාරයම භයනක උපති. ඔබට කෝ ධනීදාට මට ගෙවන්න. එකමංකිවේ නෝන තියන ප්‍රඥාවන්තයෝ දුප්පතිකොට නැදිනි නෑ කියලා එවන්න බැරිවන්න බව දන්න නිසා. ඉති අන්න ඒ කාරණාවෙන් තමයි රජතුමා සම්මාධිත්්‍යයටාවේ. නමුත් කෙටි කාලයක් මිත්‍යා දුෘෂ්තේ හිටිය ඒකෙ විපාකයක් නිසා තමයි පින් තුනි මේ ජීවිතයේ කෙටි කාලයා මිත්‍යාදුෘෂ්ටික දහමක් වැළදගෙන ඉන්න ඕනේ තොට බලන්ඩ මේ සස්සරේ පොරුදු කරන දේ අපි භවයෙන් භවය භවයෙන් භවි අරගෙන යන හැටි. එතුට අද යම්කිසි කෙනෙක් මේ භාග්‍යතු වහන්සේගේ ධර්මයට විරුද්ධ වෙනවන මේ භාග්‍යොතු හන්සගේ දරමකාරණාවල් ප්‍රතික්ෂප කරනවන. අළුත්කරුණු මේකට එකතු කරලා මේ දරමයට විරුද්ධා දහස් ප්‍රකාශ කරනවන. පින්හතුන ඒ ොරුදදු පුහුණු කරන්නේ ාග්‍යවතුන් අහන්සේලාට විරුද්ධ වෙන්න. සමහර වෙලාවට බොහෝ පින්කරලා තියෙන කෙනෙක් වෙන්න පොළුව නිවන් දකිීන තරම් පින් පොරල තියෙන කෙනෙක් වෙන්න පළවා. හැබැයි. පොරුදුපුහොන්ුණු කරන්නේ භාග්‍යවතු නහන්සේ ජනුසාසනාවට විරුද්ධ වෙන්න නං ඒනන්ගේෙ දාාට. භාගතු වහන්සේ මොන ගැහුුණට පිහිටක් පිළිසරණක් ලබාගන්න බැරුව සසර අතරමං වෙනවා. සසර මහ භයාන අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා. මෙිනි මේ කාරණාව නෝවනිින් පින්වතන හිතන්ට. අද බලන්නකු තැන් උඩහරණයක් කැටියට කාලාම සූත්‍රීමම වැරදි කොච්චර විග්‍රහ කරනවද බලන්න. බුදුහා මුදුරුවෝම දේශනා කරලා තියෙනවලු, බුදුහාමුදුරු දේශනා කරත් පිළිගන්න එපා කි්ව කියලා. බුදුහාමුදුරු දේශනා කරල් තියෙනවලු. ම කිව්වත් පිගන්න එපා කිවවා කියලා.ඒ කාලාම සූත්‍රිය සූත්‍රියය මොනවගේද කියලවත් කියපු නැති අයගේ ප්‍රකාශය භාගතුාන්සේ දේශනා කරලා තියෙනවලමි පොත්්පත් පලින් ආපුුව පිළිග එපා කියලා. පෙගතුනි භාගතුනාන්සේීමම දේශනා කරලනේ භාග්‍යතුහන්සේ බුද්ධ වචිනය සම්බන්ධින් එබනි ප්‍රකාශ කර නිිනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මම කිව්වත් පිළිග එපා කියලා නිම. මගේ වචචනය අනිවාරම පිළිගත යුතු මයි කියෙලේ භාගතු වහස දේශනා කරලා තියෙන්නේ ඒ අනුමානයේ භාගිත්තු වහන්සෙල බණ කියන්නේනේ මො තමන් වහන්සේ ප්‍රකාශ කරන කාරණාව පිළිබඳවත් තමන් වහන්සර ශ්‍රද්ධාවක් නැත්තං අනිත්තෑ කෝමරීන පිළිගන්නේ එනිසා කවදාවත් හිතන්න එපා බුදුරජාන් වහන්සේලා මේ අවිශ්වාසිං බණ කියනවා කියලා දැඩඩි විශ්වාසිෙන් බණ කියන්නේ උන් වහන්සේ යතාභූත ඥානින් සියල්ල ප්‍රත්ති්‍යක්ෂ, අවබෝධ කරගෙන ලෝකයාට ධර්මදේශනා කරන්නේ. එනිසා භාගතු වහසේගේ බොද්ධ වචනය, කිසි කල්ෙක පිගොතුන වැරදිලත්නෑ වරදින්නෙත්නෑ ඒක භාගතු වන්සේ වැඩින්න කාලෙත්තයෙමයි. අනාගතයෙත්ති හෙමයි. වර්තමානෙත්තයෙමයි. ඒක වෙනස්වෙනිිනෑ වෙනස් කරන්නබේ. ශොමනයකුටවත් බෑ බ්‍රක්මීකටවත් බ්‍රාක්්ණය කොටත් බෑ දෙවිය කොටවත් බෑ මාරයකුටවත් බ ්‍රක්මයකුටවත් බැ. කියනෙචිවා කාටවත් බෑ අපටිවත්්‍යයන් මේ ප්‍රතිවර්තනය කරන්න. මේක වෙනස් කරන්න මේ ලෝකේ සමර්ථ කිසිම කෙනෙක් නෑ. එරිසා අපේ පිංහතුන් තමන්ට නොවැට හුනක් මේ බුද්ධ වශචනයට විරුද්ධ වෙන්න පා. මොකද අපි අද බුද්ධ වචනෙට විරුද්ධ වන්න පපුොරදු පුහුණු කරවා කියල කියන්නේ සසර පුොරාවටම අපේ පොරුද්ධාරගෙන යනවා. එතකොට බුදුරජන් වහන්සේ ලබිමෝවට ආවත් භාගතු අහන්සේලා ඉදිරියට සම්මකෝනක් භාගතු වහන්සේලාට අපේ ොම්ම හරෙන. ගතු හසල්ලගෙන් අපි මිදිනවා. භාගතු නහන්සේලාගෙන් සරණක් නොලබා අපි සංසාරය අසර නියෝ බාවට පත්තිනවා. එනිසයි වචිනට විරුද්ධෙවෙන්න පා. භාගතු නහන්සේ මහත් අනුකම්පාවෙන් අනුග්‍රහ කරන්නේ භාගතු නහන්සේගේ වච්චනිය ඒවිදිනව පිළිපදින ශ්‍රාවකයන්ට. මොකද පිංහතුන ලෝතුරා භාග්‍යවතුන් වහන්සේලා මලෝකයට අනුග්‍රහ කරන්නේ සංසාරීෙන් ඉතරවෙෙන ශ්‍රාවකයන්ට පමණයි. සසරේ ගමන් කරන ශ්‍රාවකයන්ට නවී. භාගතු වහන්සේලා කිසි විටක කිසි කලෙක මේ භාග්‍යවතුන් වහන්සේගේ වච්චනයට විරුද්ධ වෙන අයට භාගතු වහන්සේ අනුග්‍රහ කරණ නෑ. මේ සසරේ ඇවිදින සත්‍යන්ට අනුග්‍රහ කරන්න ත්නෑ භාගතු වහන්සේලා අනුග්‍රහ කරන්නේ කාටද. භාග්‍යතුන් වහන්සේලා අනුග්‍රහ කරන්නේ සසරින් නිදිෙන ශ්‍රාවකයන්ට වි තරයි ඒ භාගතු වහසේ පොරන්දදුවෙලාතියෙන. භාගතුන් වහසේගේ වචනය පිළිපදින සද්ධාවතියන ශ්‍රාවකයන්ව නිවන් දකිනකම්ම රකිනව කියලලා කාරණා පහක් භාගතුන් වහන්ස දේශනා කරන සද්ද සූත්‍රයේේද. එනම් බුදුරජාණන් වහන්සේලාගේෙන් විශේ ෂණුකම්පාවක් පින්හතින අපට ලැබෙනවා. මොකක් නිසාද භාගතුන් වහන්සේල්ඇගේ වචනය හරී විදියට පිළිපැදලා. ඒ පිළිබඳ සද්දවක් පිහිටුවා ගන ශ්‍රාවකයට. ඇැබේ භාගතුන් වහන්සේ සරණවෙන්නේ නෑ, සසර ඇවිදින සත්්‍යයන්ට. මේකර හොඳම මුදාහරණය තමයි. පඟතුරිි මාගන්ධදී පරිබ්බ්‍රරාජිකාව. මෙක හොඳ මුදාහරණෙ තමයි පින්ඟතුරි මාගන්දී සිට දේනිය. බලන මාගන්දී සිටු දියනීගේ තාත්තා. මාගන්දිය බමුණ, බුදුරජාණන් වහන්සේට තමගේ දුව සම්බන්ධයෙන් විවාහයෝධනවක්ගෙන වනි. ඒ වෙලාවේ මාගන්දී ඉදිරිපිට තියාගෙන භාගතු වහන්සේ තාත්තට කියනවා. බුදුුවෙන වෙලාවෙ මගේළඟට ආපු මාරදූතිකාවන්ගේ රූපියය ගත් තමයි. ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරංවත් මෑගි රූපිය වටින්නේිනේ එහෙම රෝපයක් ප්‍රතික්ෂේප කරපු මට මැගි රූපිං කවර ප්‍රයෝජිනත් දැකළදමම් මෑයට කැමතිවෙන්නේ කලානුම. එවිලාවිත් තමන්ගි රූපයට නිගා කරා කියලා. මාගන්දිිට කේන්තිගිය. ඒ කේන්තිත් එක්ක භාග්‍යතු වහන්සේ කෙරෙහි මාගන්දය වෛරයක් බැඳගත්තා. තරහක් උපදවගත්තා, මේ මාගන්දිය පින්හතුන විවාහවන උෙෙන් රැතතුමාත්යක්ක. දේන යිතුමාට හිටියා භාරයාාවර තුන් දෙෙරී මාගන්දිය වාසවදත්තා සාමාවතය කියලා මෙ සාමාවතය බුදුන් සරණගියපු ශ්‍රවිකාවා. අපි පංහොතුට සමහර වෙලාවට මතකත් ඇතිේ සාමාාවතිති හිටිය කොච්චුත්තරා කෙළ එක්තරා දාසියා ඇය පිවොතුනි දවසක් සුමන මාලාකාරයාගේ ගෙදරදි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බනක් කහනවා ඇගේ ධර්මදේශනාව කටපාඩන් කරගෙන සාමාවතර දේශනා කරනවා. සාමාාවතය පින්වතුන දායේ ධර්ම දේශනාව අහලා ඇ ප්‍රධාන අතවැසි පන්සීයක් කාන්තාවෝ සෝවාන් පලේ පිහිටනවා. දැමෙ සියල්ලෝම ධර්මය අවබෝධ කරගත්තු බුදුන් සරණ ගියපු ශාවිකව මාගන්දී පින්වතුන ෝක දැනගත්තා. මාගන්දී දැනගෙන මොකද කලි පිවතුන මාගන්දිය සාමාවතියගෙන් පලි ගත්තා. අර උදේෙන් රයිතුමාට මාගන්ධිය සාමාවතය සම්බන්ධය බොරු කියලකිව්වා. ඔො එක කියලමක් කියනවා ස්වාමීණින් උුඹගේ ප්‍රිය භාරිියාව සාමාවතය පරපුරුෂයසුරු කරවා බොරුනන් ගේල බලන්න මාලිගාවි වටේට මේ පරපුරෂයන්ට ඇතුල වන කවුලු හදලා. නත් ඇත්තටම මාගන්ධිය බිත්තිවල විශාල සිදුරු හදල තිබුණ. ඇත්තටම ඒ සිදුරු හදාගත්තේ. ඒ අතරින් භාගවතුන් වහන්සේ පිණ්ඩ පාතිය වඩිනව සමහ දසර බලාගන්න පුළුවන් නිසා. උත්මාගන්දිය බොරු කියලමක් කියලා රජුගේි හිති අප හැදීමක් ඇතිකිරේවා හැබේ රජතුමා ඇටිතාම ප්‍රියයි. එනිසා දඩුවමක් කළේ නෑ ඒ කවු ටික වහලාවා. ආයිමත් ඔයි වගේම දවසක් බොරු කියලමක් කියලා රජතුමාගේ හිත අපහදවන්න බැලුවා. නො දකත් අසාර්ථකවුණා. ඔය වගේ වාරකිහිපියයක්ම රජුගි හිති අපහැදීමක් ඇතිකරබලා ඇව මරවන්න විශාලවැෑයමක් දැරුවා. න තික බෑමක්වත් සාර්ථකුණේ නේ. ඒ වෙලාවෙදදි පිංොතුනි මාගන්දීගේ පල්ලියගන්න බැරිවෙච්ච නිසා මාගන්දය තමන්ගේ ඥාති පිරිවර කරගෙන ඇවිල්ලා සාමාවත්්‍යය ප්‍රධාන පන්සීයක් කාන්තාව ඉන්න මාලිගාවයි වටේටම ගිතෙල් පොංගෝ උපරේදී ඇදලා ගිනතිව්වා. ඒ ගින්න ටහුවෙච්ච පන්සී දෙනාම මරණයට පත් වුණා. පංහතුන එදා උදේෙන් රයිතුමා දැනගත්තා නී විපත්තිය කරේ මා ගන්ධිය. ෙන කවරුවත්තිමි ඒ නිසා රයිතුමා ඇයව මුඩු බිමකටරගෙන ගිහිල්ලා රාජ පුරුෂයන්ටකෙලා ඇව කනුවක ගැටගහලා වදකට නියෝග කළා උනුතෙල් කටාරමක් ඇල්ලගින් තියලා ඇගේ ශරීරයේ නොයෙක් නොයෙක් තැනින් මස්කපාගෙන අර තෙල්තාච්චේ දාල බැදලා ඇයටකවන්න කියලා. පිංතුන ඇය එදා මේ ජීවිතය කරප යකුසල කරමේ ගෙවලා මරණයට පත්වෙලා අවීචයේ ගිහිල්ලි පොදුුණ. පිතුන ඔයි කතාවේ මුලට පොඩ්ඩක් ගිහිල්ල බලන්න මාගන්දිී අවීචියයට යන්නේ හේතුනේ භාග්‍යතුන් වහන්සට විරුද්ධ වෙච්ච නිසා. අපි පින්හතුම් බලන්ඩ මාගන්දියගි හිතී ඒවගේ මේ භාග්‍යතු වහන්සේ පිළිබඳ වෛරී හිතක් ඉපොදුනී ඇයි භාග්‍යතුන් වහන්සේ එක්ක ඇතිකරගත්තු වෛරං ඇයි සාමාාවතීගෙන් පලිගත්ති. එක පිහතුනි සාමාන්‍යෙන් පෘතජ්ජනය හිතක උපදින කරුණ තමාන් යම් කිසි කෙනෙක්ක කමනාපන ඒ තමන් අමනාප කෙනත් එක්ක තමංගිහිතවතෙක් මනාපොුණොත් ඒතාකමැති. සමහරලාට ඒ මනනාපච්චි කෙනත් එකක් තමනාපන පුළුවන්. එක කෙලෙස් හිතක උපදින කරුණා. ඇැමි මාගන්දියට සාමාවතී සම්බන්ධෙන් ඇතිව නීවගේ තරහා. එත සාමාාවතයගින් අල්ප මාතර වරදක්වත් වෙලා නිවී ත් බලන්න පංවතුන ඔය කතාවේ මොලට ගිහිල්ලා මාගන්දිය ඉවැනි තත්ත්යකට පත්තුනේ ඇත්තටම එදා භාග්‍යවතුන් වහන්සේ මාගන්දීග මෝනටම මාගන්ධීගි රූපයට නිගහ කරපු නිසානි. අපි පංවතුට මෙහිමි හිතෙන් නෙදද එදා භාග්‍යවතුන් වහන්සේ මාගන්දීග මෝනට ඔය කතාව නොකී හිටියනං හොඳයි කෙ හිතෙන් නෙද්ද ඇයි මං එහම සහි පත් කල. ඉතල බලන්න මාගන්දිය ඒ වෛරයේ බැදගත්ත ඔය කතා වහලන සමහරලාට ඔය කතාව නෑහුවනම් ඔය වගේ වරයක් බැඳගනි හේතුවක් නැතිවෙන්න පුළුවන්. එහෙම තරහක් නොයිපදගත්තනං අරවිදියට පලියරගෙන අවීචයට යන්නේ නැතිවෙන්න පුළුවන්. සාමාන්‍යෙන් ඔකු වෙන්න පුළුවන් දෙයක්න නමුත් පින්වතුනි ඇත්තම කතාාවේක නිවේ. අපට හිතුනට භාගෙවතුන් වහන්සේගේ කියපු කතාාවහල තමයි මේ මාගන්දිී මේ තත්වයට පත්තුනිි එකහෙම නොක්කරාණංම් මාගන්ධදියටට ඔයිබගෙදදුක කුරුමවෙෙන ැහැකිලවගේ හිතුනට. එක සමාරෙෙන් වෙන්නත් පුළුවන් හැබැ ඇත්තම කතාවේක නෙවී. ඇත්තම කතාව තමයි. එදා භාග්‍යවතුන් වහන්සේ මාගන්දියට ඔය කතාව කරපු නිසා මාගන්දිී ගම්මයි තාත්තයි දිනා ගමි වුණ. මාගන්දීගේ අම්මයි තාත්තයි දෙන්න. අනාගාමී වෙන්න බව දන්නනි සයි පිගුතුනි භාග්‍යවුතු වහන්සේ අරවගේ කතාවක් මාගන්දිීද කිව්වේ. සමහර වෙලාවට මාගන්දියගේ හිතරිදවන්නේ නැත්තුව මාගන්දිය භාග්‍යවතුන් වහන්සේ අර ප්‍රකාශයේ නොකර හිටියන ඊළකට මොකදවෙන්නේ. අම්මයි තාත්තයි දෙන්නටත් අනාගාමී වෙෙන්න්නනැති අවස්ථාව නැති වෙනම. අම්මයි තාත්තයි දෙන්න අනනාගමී නෝවනු. අම්මයි තාත්යි දෙන්න තායිමත් සංසාරය ඇවිදිනවන එතකොට අපේ පින්හතුන් හිතල බලන්න මාගන්දිය බේරගන්න යනවන බේරගන්න එකවතාවයි නිරයකින් ඉති මාගන්දයේ එකවතාවක් නිරීම් බේරගෙන මොකක්ද භාගතු වහන්සේ ලබන ලාභය එක ලොකු ලාභයක් නමී භාග්‍යතුන් වහන්සගේ උත්සහය විශේෂ උත්සහයක් පෙන්න්නේි නේ එහෙ මනානම් මාගන්දිය එක ජීවිතයක් නිරෙෙන් බේරි ඕනම් භාගතුනාන්සිට අධිෂ්ඨාන කරලා මාගන්දියව ජීවිත දහයක් ජීවිත පනහා ජීවිත සීයක් එහෙම නිරේම් බේරන්න පොළුව. නමුත් භාග්‍යතුන් වහන්සේ කෙනෙක්ප නිරේම් බේරලා මොකද පින්හටෙන් ලබන ප්‍රයෝජනය. හැබැයි මාගන්දියව නිරේම් බේරන්න ගානං අම්මට එතාතට නිවන්දකිනති අවස්ථාව නැති වෙනවා. මාගන්දී සසර නිරේට අනක භාගතුනාසට වලක් වන්න බ. අමයි තත්යි න ස්සරය විදිනෙක ලක් වන මේ විලාබේ පුොළුවන්. ආං ඒනිසා භාගිතුන් වහන්සේ අම්මටයි තාතටයි දෙන්නට පින්හතු නා ග්‍රහ කළලා ඒනිසයි භාග්‍යතුන් වහන්සේ මාගන්දිගේ මෝනටකතාව කිව්වේ. එතකට අපේ පින්හතුම් බලන්ඩ ඒ මාගන්දියට ඒවිදියට අනුග්‍රහයක් නොලැබුණීත් අර අම්මතාතත් දෙනට පිහිට වෙන්න ඕනෙ නිසා. ඒකෙන් තේරෙනව නේද. ලෝතුරා භාගවතුන් වහන්සේ ලැපිංගොතුනී අනුකම්පාක ලනුග්‍රහ කරණ කාටද භාග්‍යතුන් වහන්සේගේ වචිනී පිළිපදදිින් ශ්‍රාවකන්ට පමණයි. ඒ විදියට අනුග්‍රහ කරන්න භාගතු වහන්සේ කීදන ගළඟට වැඩියද. බලන්න පින්ගතුන සමහර තැන්වලට ගියාම භාගතු වහන්සට ලැබුණීම නිින්දාා පහස. ඇ කසීභාරද්දජ බමුණගේ කුමරට ගියාම කසේභාරද්දාජ බමුණ භාගතු වහන්සට මකක්ද කරනින්දාව. ශ්‍රමණය හිතෙන්නේ නෙද්ද තැනින් තැනින් හිඟාකය කකා යන වෙලි මම වගේ කුමරක් කියේනක් කොටලා තමන්ගේ මහන්සයමක් උපයාගෙනකෑවනන් කියලා. බලනක කොයිතනම් පහත්තිදේ නින්දාවදද කළින්. ත් භාගත වන්සේ ඊලා කියෙන බමන නොඹවගේම මමත් ගොවී. මටත්තියෙන කුඹරක් මමේ කුඹර අස්සන්න වපුරලා අද ඒක ප්‍රතිඵල ලබනවා. තුට ගොවිී. කසබාරද්දාාජ බමුණනා අහනවා. ඉ ති ට ග හැඩ ර ම් ට පේ ැැ ල හිංගම යන රපිය යිති ක් ගල යෙන් න. කයිවා කොහෙදය කුම්ඹර තියෙන්නේ තොරතැමම් භාගතුන හස කියන්නේ සංසාරයේ තමයි මගේ කුඹර ඉරි්‍යාවකරෝධයේ වෛරය කියනෙමේ කුමර තින වල් පැලෑටි මම ගලවල ප්‍රඥාවනැමෙත් නගුලෙසිං දුරල දාලා මම සදධවනය බෙති බීජයේපරලා පපස නෙමෙති වර්ෂාවෙන්. එක තෙමවා අද මම නිර්වාණය නෙමති පලිය අනුභව කරනවා. හැබැයි නොඹවගේ තනින් අනුබව කරන්නේ මමනන් ලෝකයාටම බෙදලදිෙනවා. ඕ කහපු ගමන් පින්හතුනි බමුණගි හිත වෙනස් වුන. අන බලන්න පිංවතුනී ලෝතුරා භාග්‍යෝතුන් වහන්සේ ඒ නින්දා පහසේ විඳගෙන බමුණගළඟට ගිය. බමුණ භාග්‍යතු වහන්සේගේ බුද්ධ වචනය පිළිපදින බව දන්න නිසා. එකමක් කිවේ. භාග්‍යවතුන් වහන්සේලා ඒ විද්‍යයට පිංගතුන අනුග්‍රහ කරලා අනුකම්පා කරලා කී දෙනෙකුට සසර නිසාරණ වෙලා තියෙනවද. භාග්‍යතුන් වහන්සේලා අනුග්‍රහ යනුකම්පාව කරන්නේ සංසාර සත්‍යයාව සසරින් මුදවන්නම තමයි. එනිසා අපි හැම දෙනාම අන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ හිත පැහැදිෙන ආකාරයට භාගතුන් වහන්සේගේ මේ ධර්මි අනුගමනය කර්ඩ ඕන. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය අපට දේශනා කරී මේක ක්‍රියාත්මක කරන්න. එනිසා අපේ ශ්‍රාවක පිරිස මේ භාග්‍යවතුන් වහන්සගේ බුද්ධ වච්චනය නිවැරදිව හිතට අරගෙන. ඒ අනුගවනය කරලා නිතර නිතර විමස විමස තමන්ගේ කෙලෙස් හිතින් අඩු කරගන්න වැයම් කරන්න. නිතර නිතර තමන්ගේ හිත පිළිබඳ පරිීක්ෂා කරන්න. මගේ හිතේ ස්භහාවේ මේ වගේ මම මේ විදිට මගේ කෙලෙස්වලින් පිල්ල ඉන්නවා. මගේ ළඟ මේ වගේ අඩුපාඩුකන් තියෙනවා. ඒවත් නිතර නිතර විමසන්න. විමස විමස ධර්මය තුළින් පින්වතුනි අඩුපාඩු කන්්ටික දැක දැක ඒව පංහතුන තමන්ගේ ජීවිතන් ඉවත් කරන්න වැෑයම් කරන්න. ඒ සඳහා වීරය වඩන්න. හිත අකුසලේ මුොදවගන්න හිත කෙලෙස්සලි මුොදවගන්න බෑයම් කරන්න. තමන්ට තරහයිනවන තමන්ගේ හිතේ ලෝභකමතියෙනවන තමන්ට මෝහොසාගත සිතුවිලි තියෙනවන. මෙෝ පොළුවන් තරන් හිතින් ඉවත් කරගන්න බලන්ඩ. තමන්ගේ ඥානයට පංහොතුන ඉඩක් දෙන්න පා. මොද අපි කරන හැමදේම හරි කියල තැන ඉන්නපා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය ම විලාවකම ක්‍රියාත්මක කරන්න වැෑයම් කරන්න මොකද පංතන අපිට අපේ ප්‍රඥාව සම්බන්ධීන්තියනව සක්කායි දිිත්තිියයා මම හිතනකම තමයි හරි මට හිතනකම තමයි නිවැරදි කියලා සක්කායි දිත්ති්‍ය ත්තියනවා කට අපි කිෙනවා ආත්ම විශ්වාසය කියලා ඒ සක්කායි දිට්ිය නිසා අපි පිංවොතන සතර අගතී අගතියට පත්වෙලා සසර අසරණ වෙනවා ඒ අපිට ලැබෙන දුරුවලදයා උදාහරණය කෙටටි හිතනවන බුදුරජාණන් වහන්සේ යමක් කිව්වත් අපිකටත් විරද්ධ වෙනවා. එ අර අපි සක්ඛයි දිත්්‍යය නිසා. මං පංහතුන අපි ප්‍රඥාව ගැන අපි පින්හතුට හිතන්නේ යමක් කියන්න. අපි විහතුන් හිතන්ඩ අවුරුදු දහය වයිසිදී. අපට අවුරුදදු දහයක් වෙනකොට අපිළඟ තිබන විධ ආකල්ප සංකල්ප මි ලෝකය සම්බන්ධින් අපි සම්බන්ධී අපි වටායින පිරිස සම්බන්දධින්. එදායි අවුරුදු දහයේද අපි හිත්තපු සිතුවිලි අවුරුදු විස්සවෙන කකොට අපි හිතුව කොහොමද. අවුරුදු විස්සදී අර අවුරුදු දහයේදි හිතපෝ සියලුම ආකල්ප සංකල්පවල අපි අඩුපාඩු දැක්කා. අපි හිත්තපුම දේවල්ල ලඩුපාඩුපි දැක්. ඒන අෞුරුදු දහයේදී අපේ ඥානය වර්දින වෙලා. අවුරදු විස්සෙදි තපිළඟ තිබුණ කල්ප සංකල්ප. ලෝකේ ගැන තන් ගැන තමන්ගේ වටා ඉන්න පිරිස ගැන, අපි විධවීද පැතිවලින් හිතුවා. අවුරදු තිහ වෙනකොට පිංවතුනි අර අවුරුදු විස්සිදි හිතපුූඒ ආකල්ප සංකල් පොලල්ට මොකොඩ වුණ අපි හරි මයි කළෙ හිතාගෙන හිතපු දේවල් කියක්ක ප්‍ය අවුරුදු තිය වෙනකොට වෙනස් කරගත්තද. අවුරුදු තිහෙ වෙනකොට තව ප්‍රමාණයක් අපේ දැනුම වර්ධනය වෙලා. අවුරුදු තිහේද හිතනටික අවුරුදු හතලිහි වෙනකොට තවත් වෙනස් කරගන්නවා එතකොට අපිට තියෙන්නේ පිගතුනිමේ දැන්නුම කියල කියවීම. අපි සමාජෙන් ගන්න පොතපතිංගන්න ගුරුවරුන්ගෙන් ගන්න වැඩි ඉටියන්ගෙන් ගන්න දෙමවපියන්ගෙන් ගන්න. එකිනිකාගේ කතාවල්ල හල ඒවයින්ගන්න. මිනි මේ වගේ දැනුම් රාශියකින් එකතුවෙච්ච ආකල්ප සංකල්ප ගොඩක් තමයි අපි හදාගෙන තියන්නේ. තුොර අපි හිතන ආකල්ප අපිට තියන සංකල්ප සියල්ල නිවැරදි වෙදිිනේ. ඒ වැරදිවෙන්න පුළුවන් ඉදකට වැඩි. අන්න ඒ නිසා අපි කිසි වෙලාවක, තීරණ කර ගන්නපා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව සම්බන්්ධී මේදේ හරි මේ දේ වැරදි කවදාවත් තීරණය කරන්නපා එක අත්තිශයෙන්ම අඥඥාන වැඩා සංසාරයේ තමන්ම අසරණ කරවන හේතු සාධකයක් බවට පත් වෙනවා මෙිනි කාරණාව නොවනින් බිමසලා අපේ පිංහතුන් මෙිනි කාරණාව හිතන්. එනිසා ිනිම දේශනාාවවතුලින් අපි පිවතුන් හිට ගන්න. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ සෑම බොද්ධ වච්චනයක් බම මානු ගමනය කරනවා. ඒ සඳහාම වෑයම් කරනවා. මගේ කෙලෙස් හිතට ඉස්මත්තුවෙන්න මම ඉඩ දෙෙන්නේිනේ. මගේ කෙලෙස් හිත බලවත් කරගන්න මම ඉඩ දෙන්නේෙනේ. මිනිෙමී සම්මාධිත්්තිය අපේ පින්වතුන්ගේ හිතතුළ වර්ධනය කරගන්න එක තාම වටින කාරණවා. එක තමන්ට සසරින් එතර වෙන්නට පුළුවන් විශේෂකාරණාව. භාගිතුන් වහන්සේගේ සෑම බුද්ධ වචනයක් පිළිබඳවම සද්දහා උපදවගෙන එක පිළිපදින්න වැෑයම් කරන ශ්‍රාවකයක් බවට පත්තින්න. එසේ වැෑම් කරන්න ශ්‍රාවක පිරිසක් බවට පත්තින්න අපි පින්වතුන් මේ දේශන උපකාර කරගන්න. නිතර නිතර පින්හතුනි මේක පුහුණු කරන්න. මොකද පුහුණු කරන්නේ නැතිතා කල් අපට දියුණුවක් ලබන්නබේ අපි අපේ සීලේ පිරිසිදු කරගන්න අපේ සද්දහව දියුණු කරගණඩ අපි පින්හතුනි හැම වෙලාවකම ඒ වැෑහෙම දරන්් මිනි මේ කාරණාව අපේ පිංවතුන්ගේ ජීවිතවල දියුණු කරගන්ඩ. එසේ භාග්‍යවතුන් වහන්සේගේ හදමඩල සතුටු කරවන ශ්‍රාවකෙක් බවට පත් පන්න. භාගතුන් වහන්සගේ සෑම බුද්ධ වචිනයක්ම පිළි අරගෙන ය අනුගමනය කළ ක්‍රියාත්මක කරන ශ්‍රාවකෙක් බවට පත් පන්ඩ. No? Suchayo, ේ පිගත් හැමදිනාටම මේ උතුම්ම සද්ධර්ම දේශනාව උපකාරවේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. ඔොඳ එහෙමනං අද දවසේදීත් අදම උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවනය කර ප්‍රශාව කපින්ගත් හැමදිනාටම පිපුඥාන මෝදනා කරනවා. අදමි උතුම්ම සදහම් දේශනාව පවත්වල පැස්කරගත්තු උදාර කුසලානි සංස ධර්මියෝ පළුමේෙන්ම ප්‍යාශිරවාදය කරනවා ඒත් නාලිකාවේ සභහපතිතු මන්ටත් සාමාන අධිකාරතු මටත් කාරමණ්ලේ පිහත් හැම දෙනාටමත් මේ සියලු පින් අනමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සර ප්‍රකාරම සාර්ථක වේවා. මෙලොව ජීවිතය සුවපත්තේවා පරලෝව ජීවිතය සුවපත්තේවා. එවාගේම මෙවන්නුතුම් ධර්මියන්ගෙන් මට උපකාර කරන මෙවතුම් වෝ ධර්මයන් මට පුරුදු පුොහුණු කරන මාගේ පරම ගුරුදවොත්තමැන් වහන්සේටත්මී පින් අනුමෝදන් වේවා ගුරුදේවයානෝ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා මා මේලෝකට බිහිකරපුමාගේ ආදරණී මැණියන්ටත් වගේම පියාණන්ටත් පැවිදි කරපු ගුරුදේවොත්තමන් වහන්සේටත් මේ පින් අනුමෝදැන් වේවා ඒ හැම දෙනගේම සසරගමන සුවපත්තේවා ඕුන් ප්‍රාර්ථනා කරනබෝධයකින් චතුරාර් සත්‍ය ධර්මියාවවබෝධ වේවා සම්බෝදධ ශාසනයේ ශාසනිික ගමන් මගකට මට මග විවර කරල දුන්නු. කල්යානමිත්‍ර සත්පුරර්ෂ ගුරූරු හැම දෙ නාටමක් මේ සියලු පින් අනුමෝ දන්වේවා. සියවපසදාානෙන් උපස්ථාන කරන සියලු දායක කාරකාදී හැමදිනාටමත් මේ පින් අනුමෝ දැන්වේවා. අවසාන්නේ ඔබ අපහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවෙන්, උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට. මේ පිනොතුම් පාර්මී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා පුഞ්ඥන්තං අනුමෝදිිත්වා රන් කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පഞ්ഞන්තං අනුමෝදිිත්වා ಚරන්රකංතු සම්මා සම්බුද්ධ සාාවකං